सेमेस्टर फोर आईटी प्रोजेक्ट मैनेजमेंट එතකොට මේ වගේ සබ්ජෙක්ට් එකක් ඇයි ඔයගොල්ලන්ගේ සිලබස් එකට දාලා තියෙන්නේ ඔයගොල්ලෝ යම් කිසි දවසක තමන්ගේ ටීම් එකේ ලීඩර් කෙනෙක් එහෙම නැත්නම් තමන්ගේ ආයතනයේ ප්‍රධානීෙක් එහෙම නැත්නම් යම් කිසි ප්‍රොජෙක්ට් එකක ප්‍රධානීෙක් ඒ වගේ ඔයගලන්ට සිද්ධ වෙනවා තමන් යටතේ ඉන්න ස්ටාෆ් එකක් මැනේජ් කරන්න සහ තමන් යටතේ තියෙන ප්‍රොජෙක්ට්ස් මැනේජ් කරන්න සිද්ධ වෙනවා ඔයගොල්ලෝ මැනේජීරියල් පොසිෂන් එකට ගියාම අන්න එතකොට ඔයගලන්ට ටෙක්නිකල් නොලෙජ් එක විතරක් තිබිලා මදි මේ මැනේජ්මන්ට් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට විශේෂයෙන්ම IT ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන ප්‍රොජෙක්ට් මැනේජර් ලෙවල් එකට ගියාම ඔයගලන්ට මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල බේසික්ස් එක ප්‍රොජෙක්ට් මැනේජර් ලෙවල් එකටම යන්න ඕනේ. ඊට පහළ ලෙවල් වලදී වුණත් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල බේසික්ස් කියන ඒවා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ මැනේජීරියල් පොසිෂන් එකට කවදා හරි යන්න හිට. අන්න ඒකට තමයි මේක දාලා තියෙන්නේ. මේක නන් IT සබ්ජෙක්ට් එකක්. IT කියන්නේ මේ අපි කතා කරන්නේ IT ප්‍රොජෙක්ට්ස් මැනේජ් කිරීම සම්බන්ධයෙන්. එතකොට මේකේ චැප්ටර්ස් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට චැප්ටර්ස් 13ක් තියෙනවා. ඒකේ ෆස්ට් චැප්ටර් එක ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ IT කන්ටෙක්ස්ට් ඉන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගත්තොත් එහෙම IT ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල විශේෂයෙන් කතා කරන්න ඕන දේවල් අපි ඒකේ කතා කරනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්‍රොසෙස් ගෲප්ස් ඩිස්කස් කරනවා. එතකොට දැන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල තියෙනවා නොලෙජ් ඒරියාස් 9ක්. ඒ නොලෙජ් ඒරියාස් 9 දිගේ තමයි මෙතන ඉඳන් චැප්ටර්ස් ටික යන්නේ. ප්‍රොකියුමන්ට් මැනේජ්මන්ට් එනකම්. ඕකේ. මෙතන චැප්ටර්ස් 9ක් තියෙනවා. එතකොට කෝ නොලෙජ් ඒරියාස් 4යි සපෝර්ටින් නොලෙජ් ඒරියාස් 4යි. ඒ ඔක්කොම 8ම ඉන්ටග්‍රේට් කරන ප්‍රොජෙක්ට් ඉන්ටග්‍රේෂන් මැනේජ්මන්ට් කියන නොලෙජ් ඒරියා එකේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් නොලෙජ් ඒරියාස් 9 දිගේ තමයි ඊට පස්සේ චැප්ටර්ස් 9 යන්නේ. අවසානයේ ස්ටේක් හෝල්ඩර් මැනේජ්මන්ට් කියන ටිකක් තියෙනවා. එතකොට මේක අවුරුදු ගානක් මුලින්දම තිබ්බ සිලබස් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. තියෙන කන්ටෙන්ට්ස් චැප්ටර් අවුට්ලයින් ඒ ඇරෙන්න හුඟක් වෙලාවට ඒකම තමයි. අපි එනම් ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් පටන් ගමු. මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක කියන්නේ? ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද? ඇයි අපිට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් අවශ්‍ය වෙන්නේ? ඕවා මැනේජ් කරන්න ඕනද නැතුව බැරිද? අන්න ඒ දේවල් තමයි අපි ඉන්ට්‍රොඩක්ෂන් එකෙන් ඩිස්කස් කරන්න යන්නේ. ඉන්ට්‍රොඩක්ෂන් මේ තියෙන අපේ සිලබස් එකේ තියෙන සබ් ටොපික්ස් ටික, ඒ කියන්නේ චැප්ටර් එකේ සබ් ටොපික්ස් ටික. What is a project? What is project management and program and project portfolio management? ඊළඟට role of the IT project manager නැත්නම් generally project manager and project management කියන එක දැන් ඒක වෙනම profession එකක් වෙලා තියෙනවා. එතකොට මේ profession එක ගැන තමයි මේ කතා කරන්නේ last section එකේ. Okay. Worldwide interest on projects and their management. එතකොට දැන් මේ projects කියන ඒවා manage කරේ නැත්නම් මොකද වෙන්නේ? Project එකට තියෙන resources, ඒ කියන්නේ සල්ලි වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, ඔය එකක්වත් අපිට එකක් ඒ ඔක්කොම දේවල් මදි වෙනවා සරලව කිව්වොත්. Project එක manage කරේ නැත්නම් සල්ලි මදි වෙනවා, මිනිස්සු මදි වෙනවා, ඒ වගේම project එකට දීලා තියෙන කාලයත් මදි වෙනවා. හරියට මැනේජ් කරේ නැත්තම් මොකද මැනේජ් කරන්න ඕනේ? අපිට තියෙන රිසෝර්සස් කියනවා ලිමිටඩ් අන්ලිමිටඩ් රිසෝර්සස් නෑනේ. සල්ලිත් ලිමිටඩ්, මිනිසුත් ලිමිටඩ්, කාලයත් ලිමිටඩ්. කවදාවත් ප්‍රොජෙක්ට් එකක් අලුතින් වැඩක් කරන්න පටන් ගන්න නෑනේ. මේක ඕන දවසක කරලා දෙන්න ඕන තරම් මිනිස්සු අරන් කරන්න ඕන තරම් කොච්චර සල්ලි වියදම් වුණත් කවන්න එහෙම ප්‍රොජෙක්ට්ස් දෙන්නේ නෑනේ. ඉතින් එහෙම දෙනවට මැනේජ්මන්ට් ඕනේ නෑ. ඉතින් එහෙම දෙන්නේ නැති හින්දා තමයි මේක මැනේජ් කරන්න අවශ්‍ය වෙන්නේ. මැනේජ් කරේ නැත්තම් වෙන දේවල් තමයි මේ තියෙන්නේ. United States spends $2.3 trillion on projects every year, or one quarter its gross domestic product. එතකොට US වල අර දලදේශීය නිෂ්පාදනය හතරෙන් එකක් විතර projects වලට ඒගොල්ලෝ වියදම් කරනවා. And the world as a whole spends nearly 10 trillion of 40.7 gross product on projects of all kinds. ඉතින් එතකොට හිතන්නකෝ අලුතෙන් දෙයක් කරන එකක් නෙමෙයි ප්‍රොජෙක්ට් එකක් කියන්නේ. එතකොට හැම රටක්ම ප්‍රොජෙක්ට්ස් වලට මෙච්චර වියදම් කරද්දී ඒවා මැනේජ් කරන්න ඕන කියන එක තේරෙනවනේ. දැන් මේවා තමයි මේ උදාහරණ. IT projects have a terrible track record. ඒ කියන්නේ IT projects කියන ඒවා හැමදාම ෆේල් වෙනවා. ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ප්‍රොජෙක්ට් එකක් සක්සස්ෆුල් වෙන්න නම් on time deliver වෙන්න ඕන. ඒ කියන්නේ දී ඩෙඩ්ලයින් එක හෝ එදාට කලින් deliver වෙන්න ඕන. within budget deliver වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකට වෙන් කරපු ගාණෙන් හෝ ඊට අඩුවෙන් වැඩේ කරන්න ඕන. and
by satisfying the customer needs ඔය තුන තියෙනවා ඔය තුනෙන් එකක් හෝ කීපයක් නැති වුණොත් අපි කියන ප්‍රොජෙක්ට් එක ෆේල් කියලා. ඒ කියන්නේ පරක් වෙලා ඩිලිවර් කරන්න වැඩක් නැහැ. වෙන් කරපු කෝස්ට් එක වගේ දෙගුණයක් ගිහිල්ලා ඩිලිවර් කරන්න වැඩක් නැහැ. සහ ඒ දෙකම මේ කියන්නේ નિયમિત කාලයේදී નિયમિત මුදල ඇතුළත ඩිලිවර් කරාට ඒක ප්‍රොජෙක්ට් එක යූස් කරන්න වෙන නම් ඒ ප්‍රොජෙක්ට් එකේ ක්වොලිටි එක අන්තිමයි නම් ඒත් වැඩක්. ඕකේ. එතකොට මේ ස්ටැන්ඩිෂ් ගෲප් ස්ටඩි එකක් කරලා තියෙනවා. ඒකට කියන්නේ කේඔස් ස්ටඩි කියලා. 1995 දී ෆවුන්ඩ් දැට් ඔන්ලි 16.2 ඔෆ් IT ප්‍රොජෙක්ට්ස් වර් සක්සස්ෆුල් මීටින් ස්කෝප් ටයිම් ඇන්ඩ් කොස්ට් ගෝල්ස්. හරි, ස්කෝප් කියන්නේ ප්‍රොජෙක්ට් එකෙන් කව වෙන්න ඕන, සැටිස්ෆයි වෙන්න ඕන දේවල් ටික. ටයිම් ඇන්ඩ් කොස්ට් ගැන මම දැන් කියපුවා. ඕවර් 31% ඔෆ් IT ප්‍රොජෙක්ට්ස් වර් කැන්සල් බිෆෝ කම්ප්ලීෂන්. මේ 95 තත්ත්වේ දැන් ටිකක් හොඳයි. එතකොට ඔය වගේ බොහොම බරපතල ප්‍රශ්නයක් තිබිලා තියෙනවා IT ප්‍රොජෙක්ට්ස් වල. ඕකේ. Observation: It is really hard to find projects that has ever finished on time within budget or required. Okay. Now, what is a project? Project is a temporary endeavor. කියන්නේ මේක මේ සදාකාලිකව තියෙන දෙයක් නෙමෙයි, පටන් ගන්න සහ අවසන් දවසක් තිබිය යුතුයි project එකට. Undertaken to create a unique product service or result. එකෙන් මේක කලින් කළා තියෙන දෙයක් නෙමෙයි, අලුත් දෙයක් කිරීම. කියන්නේ ගයක් හදනවා කියන්නේ ඒ වගේ ගයක් කලින්ත් හදලා තියෙන පුළුවන්. නමුත් මේ ගේ හදන එක අලුත් project එකක් ඒ වගේ. Temporary means that every project has a defined definite beginning and end, and unique means that the product or service is different from in some distinguishing way from all other similar products or services on the project එකක characteristics. Advantages of managing projects: better control of financial, physical and human resources, monkey, improved customer relations, shorter development times, lower cost, higher quality and increased reliability, higher profit margins, improved productivity, better internal recognition and higher worker morale. එතකොට අර සේවකයාට උනත් මේ හරි මැනේජ්මන්ට් එකක් තියෙන තැනක හරි ප්‍රොජෙක්ට් එකකනේ මිනිස්සුෙක් උනත් කැමැත්තෙන් වැඩ කරන්න උටම තේරෙනවා නම්, සේවකයාටම තේරෙනවා නම් මේ ප්‍රොජෙක්ට් එක හරියට මැනේජ් වෙන්නේ නැහැ, මෙහෙම ගියොත් මගදී කඩාගෙන යනවා කියලා මිනිස්සුගේ ඒ කියන්නේ අර මොරල් කියන එක, මොරල් බිලීෆ්ස් වැටෙනවා. The project ends when its objectives have been reached or the project has been terminated. Projects can be large or small and take short or long time to complete. එතකොට මේ තියෙන්නේ projects examples කීපයක්. එතකොට project එකක් කියන එක ඒක software project ගැන විතර නෙමෙයි, building එකක් හදන එක, software එකක් හදන එක, කාගේ හරි මේ අර political campaign එකක් කරන එක, ඒක ඡන්දෙන් ඉවරයි නේ campaign එක. යා අලුතෙන් business process එකක් හඳුන්වලා දෙන එක, අලුතෙන් film එකක් හදන එක, ඒක හදලා ඉවරලා film එක launch කරාම ඉවරයි, project එක launch කරලා ටික කාලයක් ගියාම ඉවරයි. IT projects වලට examples ඉතින් a help desk or technical worker replaces a laptop for small department. A small software development team adds a new feature to internal software application. A college campus upgrades its technology infrastructure to provide wireless internet access. So IT projects කියන්නේ හැමලම software projects නෙමෙයි, hardware වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න තියෙනවා simple project එක, birthday gift එකක් ගන්න. ඒකේ goal එකක් තියෙනවා. ගෝල් එක තමයි බර්ත්ඩේ gift එකක් ගැනීම, ස්කෝප් එක. එතකොට ඒකට බර්ත්ඩේ gift එකක් ගන්නවා කියන්නේ ලෝකෙ තියෙන ඕන දෙයක් දෙන්නේ නැහැ නේ. අපිට ස්කෝප් එකක් දෙනවා, අපේ තියෙන බජට් එක නම් අනං අනු අපිට තියෙන ස්කෝප් එක. මේ වයින් එකක් තමයි අරන් දෙන්නේ. Complexity to find suitable gift. You should be familiar with the friend's tastes. Gift should be nice but affordable. Completion limited to this birthday and product a suitable gift. එතකොට දැන් IT project එකක් ගත්තම it is a cross functional task force in a company decides what software to purchase and how it will be implemented. A television network develops a system to allow viewers to vote for contestants and provide other feedbacks on programs. A government group develops a system to track child immunization. So වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. Project attributes: the unique, temporary, developed using progressive elaboration, requires resources often from various areas, should have a primary customer or sponsor. The project sponsor usually provides the direction and funding for the project and involves uncertainty. ඕන තරම් එක අවිනිශ්චිතයි. එතකොට project එකක් සහ operation එකක් ගත්තොත් එහෙම operations ongoing repetitive
හැබැයි ප්‍රොජෙක්ට්ස් කියන ඒවා ටෙම්පරරි යුනික් හරි දෙකටම කොමන් නේවා තමයි මිනිස්සු තමයි කරන්නේ ලිමිටඩ් රිසෝර්සස් තියෙනවා මේවත් දෙකම කන්ට්‍රෝල් කරන්න ඕන What triggers a project? Any project ya patangan? Market demand ya kinda, ne bolam business need ya kinda, customer request ya kinda, technology advancement ya kinda, legal requirement ya kinda ho, emnatna social need ya kinda. So what ame tiyenne api kalunu katha kara triple constraints of any project scope. What work will be done? Eto kota again project ke tiyenne ona deval tike, tika satisfy unnatna project ke fail. Time, kawadara kalin tiyenne ona, kochchara kaalaya gathu enoda, koi tara mudalak gathu enoda, cost. ඔය තුනම එකතු වුණත් විතරයි ප්‍රොජෙක්ට් එකක් සක්සස් වෙන්නේ. ඔකට තමයි ට්‍රිපල් කන්ස්ට්‍රේන්ට්ස් කියලා කියන්නේ. ඕකේ. දැන් එහෙනම් බලමු මොකද්ද මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන්නේ. The application of knowledge skills and tools and techniques to project activities to meet project requirements ඒ කියන්නේ අර කලින් කතා කරපු දු. අන්න ඒක තමයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ. Involves managing competing demands on scope, time, cost, and quality attributes. Managing stakeholders with different needs and expectations, and managing identified requirements. ඒක තමයි stakeholders ලා කියන්නේ project එක පිළිබඳ උනන්දුවක් දක්වන ඕනම කෙනෙක් මෙන්න මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන් project එකකට බලපාන project එක පිළිබඳ උනන්දුවක් දක්වන අය මෙන්න මේගොල්ලෝ වෙන්න පුළුවන් මේ තියෙන්නේ project management framework එක නැත්නම් 9 knowledge areas of projects එතකොට project එකක ඒ කියන්නේ project management වල knowledge areas 9ක් තියෙනවා scope time cost and quality ඒ කියන්නේ මේවට කියනවා core knowledge areas කියලා ඒ කියන්නේ ප්‍රධානම කෙලිම project එකට කෙලිම බලපාන දේවල් ඊළඟට human resource management communication management risk management and procurement management කියන්නේ supporting facilitating functions ඒ නවයම එකතු කරන එක තමයි මේ project integration management කියලා කියන්නේ සරලව කියනවා නම් scope management කියන්නේ ඒක වෙනම කතාවක් ඔය work breakdown structures හදලා project එකේ තියෙන activities එකක් යටතේ කොච්චරක් තියෙනවද අන්න ඒ දේවල් තමයි ඒ කියන්නේ time management මේක හැදුවෙන් පස්සේ එක එක activity එකට කොයිතරම් කාලයක් යනවද කියලා ඒවා වෙනම track කරන්න ඕනේ ඒක එකකට කොයිතරම් cost එකක් යනවාද කියන එක සහ ඒ හැම එකක්ම අර කියපු විදිහට වෙනවාද කියන එක verify කරගන්න ඕන. ඒකම project එකට බඳවා ගන්න සේවකයන්ගේ human resource management කරන්න ඕන. project teams අතර ඒ කියන්නේ මේ scope time cost teams අතර communication එක හරියට පවත්වා ගන්න ඕන. project එකේ ඕන තරම් risks තියෙන ඒවා identify කරලා mitigation methods ගේන්න ඕන and project එක කරනකොට procure කරන්න ඕන. ඒ කියන්නේ මිලදී ගන්න ඕන එක එක දේවල් ඒවා වෙනම manage කරන්න ඕන. ඒ ඔක්කොම ටික එකට manage කරන එක තමයි integration management කියලා කියන්නේ. ඔන්න 9 project management knowledge areas. මේ තියෙන core knowledge areas 4යි facilitating 4යි ඒ ඔක්කොම එකතු කරන එකයි all knowledge areas are important tools and techniques project management tools and techniques techniques assist project managers and their teams in various aspects of project management specific tools and techniques include project charters මේ project charter එක කියන්නේ project එක පටන් ගත්ත කියලා හැමෝටම දැනුම් document එක scope statements and work breakdown structures Gantt charts, network diagrams, critical path analysis, so අපි පස්සේ ඔක්කොම කතා කරනවා critical chain scheduling, cost estimates and earn value management ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ තියෙන්නේ project management කියන එක යම් කිසි විදිහකින් improve වීමක් වෙලා තියෙනවා. Improved project performance, the Standish Group chaos studies show improvements in IT projects in past decade. Past decade එක කියන්නේ ඔය මේ මීටර් දෙකෙන් දෙකකට විතර කලින් විස්තර කරන ඔය තී කියන්නේ හරි 94 දී සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් 116 එක 34කට වැඩි වෙලා තියෙනවා ෆේල් ඒවා අඩු වෙලා තියෙනවා ෆේල් ප්‍රොජෙක්ට් ෆේල් වීම නිසා සිද්ධ වෙන මූල්‍යමය පාඩුව ඒකත් අඩු වෙලා තියෙනවා මේ තියෙන්නේ ප්‍රොජෙක්ට් සක්සස් ෆැක්ටර් සක්සස් වෙන්නේ ඇයි ඕන ප්‍රොජෙක්ට් එක සක්සස් වෙන්නේ එක්සකියුටිව් සපෝට් එක ඕන හරිද ඒ කියන්නේ බරටක ප්‍රොජෙක්ට් එකක් සක්සස් වෙන ජනාධිපතිගෙන් අගමැතිගෙන් අනුමැති මණ්ඩලයේ සපෝට් එක නැත්තම් පල්ලෙහා කොච්චර මිනිස්සු කාගෙන වැඩ කරත් නෑ ඒක ප්‍රොජෙක්ට් එක සක්සස් කරගන්න. යූසර්ස්ලා ඉන්වෝල්ව් වෙන්න ඕනේ මොකද ඒගොල්ලෝ තමයි හරියට රික්වයර්මන්ට්ස් දෙන්නේ. එක්ස්පීරියන්ස් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් ඉන්න ඕනේ මීට කලින් හරියට දෙයක් මැනේජ් කරපු නැත්තම් මුකුත් මැනේජ් නොකරපු එකෙක් කෙනාලා ප්‍රොජෙක්ට් මැනේජර් හැටියට පත් කරොත් ඌ පිස්සු කෙල්ලේ ඔක්කොම බලාගෙන ඉන්නයි වෙන්නේ. ක්ලියර් බිස්නස් ඔබ්ජෙක්ටිව්ස් තියෙන්න ඕනේ මෙන්න මේකයි අවශ්‍යතාවය කියන එක. ස්කෝප් එක minimize වෙන්න ඕන minimize වෙනවා කියන්නේ ඒක scope ලොකු projects කරන්න බෑ කියන එක නෙමෙයි පුළුවන් තරම් minimize වෙන්න ඕන standard software infrastructure එකක් use කරන්න ඕනේ එතකොට තමයි quality එක ආරක්ෂා වෙන්නේ basic requirements firmly තියෙන්න ඕන and formal methodologies පාවිච්චි කරන්න ඕන ඒකත් quality එකට අදාළ දෙයක්
reliable estimates පාවිච්චි කරන්න ඕනේ නැත්තම් කියන ගාන වගේ දෙතුන් ගුණයක් යනවා another criteria such as small milestones proper planning computer staff and ownership ඔය දේවල් තිබ්බොත් තමයි project එකක් success වෙන්නේ එතකොට ඇයි මේ අර improvement එකක් වෙලා තියෙන්නේ මෙතන ඒකට ප්‍රධානම හේතුව තමයි better skill project managers with better project management processes over the decade okay එතකොට මේ success වෙච්ච projects ගත්තොත් එහෙම AI project managers ලා මොනවාද කරලා තියෙන්නේ recent research findings show that companies that excel in project delivery capability use an integrated project management toolbox that includes standard and advanced tools and a lot of templates grow projects leaders emphasize business and soft skills develop a streamlined project delivery process and measure project health using metrics including customer satisfaction and ROI එතකොට ඔන්න ඔය හේතු හින්දා තමයි projects දියුණු වෙලා ඒ කියන්නේ fail projects අඩු වෙලා successful projects වැඩි වෙලා තියෙන්නේ okay program and portfolio management මොකද්ද මේ කියන්නේ many organizations support an emerging business strategy of project portfolio management organizing organization group and manage project as a portfolio or investment that contribute to the entire enterprise success then උදාහරණයක් විදිහට building හදන building construction කරන company එකක් තියෙනවා නම් හිතන්න ඒගොල්ලෝ දැන්ට buildings 10ක් ඒ කියන්නේ projects 10ක් කරනවා buildings 10 10ක හදනවා එතකොට ඒගොල්ලන්ට ඕන වෙනවා projects 10ටම පස් ගෙනියන්න වැලි ගෙනියන්න ලොරියක් හැබැයි එහෙම කියලා ලොරි 10ක් ගන්න ඕනේ නැහැ අර projects ඔක්කොටම හරියන්න එක ලොරියක් අරන් ඒක ලස්සන්ට share කරන්න plan එක තමයි project portfolio management කියන්නේ මොකද mini projects කරනකොට ඒ ඔක්කොම projects වලට අදාළ වෙන විදිහට අපිට සමහර දේවල් පාවිච්චි කරන්න පුළුවන් ලස්සන්ට plan එක තමයි project portfolio management කියන්නේ ඊළඟට project and program managers. ඒ කියන්නේ project manager ගේ ලොක්ක තමයි program manager. හරි. ඒ කියන්නේ යම් කිසි program එකක් යටතේ තමයි project එකක් තියෙන්නේ. හරි. එතකොට මොකක් හරි නව රජයේ නිවාස දසදහසේ වැඩපිළිවෙල. ඒක මොකද්ද program එක. ඒක යටතේ project එකක් තියෙන්න පුළුවන්. මොකක් හරි අනුරාධපුර ප්‍රදේශයේ නිවාස 150ක් හැදීමේ project එක. ඒ අර program එකේ යටතේ තියෙන projects. එතකොට අන්න ඒ වගේ program manager කියන්නේ project manager ගේ boss. එතකොට එක ප්‍රෝග්‍රෑම් එක යටතේ mini projects තියෙන්න පුළුවන්. ඊළඟ project management office එකෙන් යම් කිසි project එකක් run වෙනකොට ඒ organization එකේ project එක run කරන organization එකේ specific project එකට වග කියන group එකක් ඉන්නවා. Project management office is an organizational group responsible for coordinating the project management function throughout an organization. Possible goals include collect, organize and integrate project data for the entire organization, develop and maintain templates for the documents, develop or coordinate training in various project management topics, develop and provide formal career path for project managers, provide project management consulting services, provide a structure to house project managers while they are acting in those roles or are between projects. Okay. The role of the project manager. Job descriptions vary, but most include responsibilities such as planning, scheduling, coordinating, and working with people to achieve the project goals. Remember that 97% of successful projects were led by experienced project managers. Again, success which projects can anything kata karanna ona successful nathi kata kalada ne success which projects in 97%ක්ම කරලා තියෙන experienced project managers වල we can අලුත් project managers ලා කරන ඒවායින් success වෙන්නේ ඒවායින් 103%. මෙන්න project management job functions ටිකක් තියෙන එක يعني project manager ට කරන්න තියෙන jobs ටිකක් මේ තියෙන්නේ define scope of the project එක project manager ගේ duty එක identify stakeholders decision makers and escalation procedures එක යන වක්කර ප්‍රශ්නයක් වුණොත් කාටද කතා කරන්නේ කියන්නේ develop detailed task list work breakdown structure කියන්නේ Estimate time requirements. Develop initial project management flowchart. Identify required resources and budget. Evaluate project requirements. Identify and evaluate risks. Prepare contingency plans. Again, risk ya kaavuthi ilangata mokadda karanna kiyala. Ilangata identify interdependencies. Identify and track critical milestones. Again, pradhana ekeni godak wedagath wena dewal kawadata deliver karanna ona kiyana eka. Participate in project phase review structure secure needed resources yata awashya resources tika human resources wenna puluwam ehema naththam salli wenna puluwam ewa ya danagannona hari vidiyata laba ganna manage
and manage the change control process මොකද අතරමඟදී project එකක දේවල් change වෙන්න පුළුවන් and report project status ඕන වෙලාවක එයාට පුළුවන් වෙන්න ඕන project එකේ status එක ඕන කෙනෙකුට කියන්න. Project managers ලට තියෙන්න ඕන මෙන්න මේ skills මොනවාද? Project managers need a wide variety of skills. They should be comfortable with change, understand the organization they work in and with lead teams to accomplish project goals. So ඒ හැකියාවන් project manager ට තියෙන්න ඕනේ. කියන්නේ leadership skills එයාට තියෙන්න ඕන. Project manager ට hard and soft skills තියෙන්න ඕන. මොනවාද hard skills කියන්නේ technical knowledge එක. Include product knowledge and knowing how to use various project management tools and soft skills. එකෙන් මිනිස්සුත් එක්ක වැඩ කරන්න වැඩ කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. අර මිනිස්සුත් එක්ක ගහ ගන්න යන ටයිප් එකේ අයට project managers ලා වෙන්න බෑ කියන එක තමයි කියන්නේ. Okay. එතකොට දැන් communication skills තියෙන්න ඕන. Organizational skills තියෙන්න ඕන. ඒ කියන්නේ දෙයක් plan කරලා organize කරලා කරන්න. Team building skills, team player කෙනෙක් වගේම team එකක් හැදීමේ හැකියාව තියෙන්න ඕන. Leadership skills copying skills again changes එක වෙනස් වෙන විදියට and technological skills යට තියෙන්න ඕන. එතකොට project management apprentice කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්න ඕන skills be a team player, stay organized and don't be overly emotional, work on projects and for people you believe in, think outside the box. There I can හැමලම කරන දේ අර පොතේ හැටියට නැතුව අලුත් විදියකට හිතන්න ඕන. There is some luck involved in project management and you should always aim high. Leadership and professionalism are crucial. Know what your sponsor expect from the project and learn from your mistakes. Trust your team and delegate decisions ඒගොල්ලන්ට දෙන්න ඕන බලය and know the business, stand up for yourself. එතකොට project manager කෙනෙක් හැම වෙලාවෙම තමන් කරන ප්‍රොජෙක්ට් එකට වග කියන්න ඕන ඕරෝලි. එයාට විශ්වාසයක් තියෙන්න ඕනේ යාගෙන. එයාට ටීම් එකක් හදාගෙන ටීම් ප්ලේයර් කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. අලුත් ඒ කියන්නේ රෂනලි හිතන්න ඕන. තියෙන විදියට නෙමෙයි මොකක් හරි විදියකින් කොහොම හරි වැඩේ හරියට කරගන්න. ඒ හැකියාවන් ප්‍රොජෙක්ට් මැනේජර්ට තියෙන්න ඕන. Then effective and ineffective project managers lage lakshana gattot effective ekkenek leadership by example visionary yata dakmak tiyena technically competent decisive yata decision ekak ganna puluwan good communicator good motivator stand up for upper management ekenne tamange project ekak pilibanda prashna ekada project members la neme eya gihilla katha karana eya project ekak supports team members and encourage new ideas edoda ineffective by set bad examples මිනිහා වෙලාවට වැඩ කරන්නේ නැහැ මිනිහාගේ මැනේජ්මන්ට් අවුල් එතකොට අනිත් ඒවා එයාගේ ෆලෝවර්ස්වත් ඒ ටිකම කරනවා not self assured මිනිහට මිනිහා ගැන ෂුවර් නැහැ lacks technical expertise එතකොට යටේ කියන ඕන දෙයකට ඕවෝ කියලා ඔලුව අනන් වෙනවා poor communicator කතා කරන්න බැරි නම් ප්‍රශ්නයක් විසඳ ගන්න බැහැ poor motivator එතකොට ටීම් එකේ අය demotivate වෙලා ඉන්න importance of leadership skills effective project management provide leadership by example a leader focus on long term goals and big picture objectives while inspiring people to reach those goals a manager deals with day to day details of meeting and specific goals and project managers often take on both leader and manager roles මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේ IT jobs වල salaries එතකොට දැන් project manager කෙනෙක්ගේ salary එක දැක්කනේ 90 dollars ඒ කියන්නේ annual salary එක මේ කීයේ 2002 දී dollars 95000 ගානක් වගේ annual salary එකක් වෙලා තිනවා කියන්නේ highest paying IT related job එක okay එතකොට top information technology skills IT skills ගත්තොත් එහෙම ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඔය දෙකේ ස්කිල්ස් ගොඩක් වැඩි. ඩේටාබේස් මැනේජර් කියන්නේ IT වර්කර්ස් ලා ගත්තොත් එහෙම ජෙනරලි ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් හැකියාව ගොඩ දෙනෙකුට තියෙනවා. ඊට ටිකක් අඩුයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් හැකියාව, ඩේටාබේස් මැනේජ්මන්ට්, නෙට්වර්කින් ඒවා ටිකක් අඩුයි. ඕකේ. දැන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්‍රොෆෙෂන් එක. වෘත්තියක් විදිහට මොකද්ද මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කොහොමද කරන්නේ? Professional societies such as Project Management Institute PMI have grown significantly. Then IT world generally the you know societies so British Computer Society IEEE me Lankawen ang mokadda Computer Society of Sri Lanka oy wage thiyena oy wage project management world thiyena eka thamai me
There are specific interest groups in many areas, such as engineering, financial services, healthcare, and IT. Project management, research, and certification programs continue to grow. Then me tika paranai then alut tewa ogolo podak bala. Then meke history gattot, some people argue that building the Egyptian pyramid was a project as was building the Great Wall of China. Most people consider Manhattan Project to be the first project to use modern project management. මොකද මේ Manhattan project කියන්නේ අර මේ Hiroshima වලට දාපු බෝම්බ හදපු project එක. හරි. This 3-year 2 billion in මේ 1946 project had a separate project and technical managers. Project management certification. PMI provides certification as a project management professional. PMP, PMP has documented sufficient project experience, agreed to follow a code of ethics, and pass the PMP exam. Then project management will take exam. The number of people earning PMP certification is increasingly increasing quickly. PMI and other organizations are offering new certification programs. PMI PMP certification එක ගන්න අයගේ වැඩි වීම හැබැයි මේකත් ඉතින් අවුරුදු 20ක් විතර පරණ data ටිකක් ඔය තියෙන්නේ. Okay, ethics in project management. Ethics is an important part of all professions. Project managers often face ethical dilemmas. එතකොට ethics කියන්නේ මොනවාද? දැන් සදාචාර සම්පන්න බව. ඒ කියන්නේ project manager කෙනෙක් සදාචාර සම්පන්නව වැඩ කරන්න ඕනේ. දැන් මොකක් හරි වැඩක් කරනකොට එයා දන්නවනම් මෙතන හොරකමක් කරේ වැඩේ වුණාට ඒක හරි quality එකට කළා නැහැ කියලා ඒක අනෙතික. In order to earn PMP certification, applicants must agree to PMP code of professional conduct. Again, software එකක් කොහොම හරි ගහලා දෙනවා. නමුත් මේ ඒකේ තියෙන්න පුළුවන් සමහර විට security risk අනාගතයේදී එන්න පුළුවන්. ඒව හරියට හදලා නැහැ. එතකොට ඒක අනෙතික. Several questions on PMP exams are related to professional responsibility and ethics. Project management software. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වලට ගන්න පුළුවන් software ගත්තොත් ඔය Microsoft Word පවා ගන්න පුළුවන්. එතනින් ගියාම Microsoft ලඟ තියෙනවා වෙනම project කියලා software එකක්. ඒකෙන් පුළුවන් ඔය project work breakdown structures එක time management එකම හොදටම කරන්න. There are currently hundreds of different products to assist performing project management. Three main categories මොනවාද? Low end tools handle single or similar projects well under cost to 100 per user. Mid range tools handle multiple projects and users. සාමාන්‍ය මේ වගේ ගානක් වෙනවා ඩොලර්ස් 500ක් විතර වෙන්න පුළුවන්. High end tools එහෙම ඊට වැඩිය ලොකු ගානක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම අර project portfolio management නැත්නම් multiple projects කිසි ප්‍රශ්නයක් නැතුව coordinate කරලා manage කරන්න පුළුවන්. Enterprise project management software integrates information from multiple projects to show the status of active, approved, and future projects across entire organization. It also provides links to more detailed information on each project. Many managers like to see status in color, red, yellow, or green, like that. PM software is used to create artifacts or work products to manage projects. Project management tools and techniques assist project managers and their teams in various aspects of project management. Some specific ones include, we have ඊළඟට කතා කරනවා work breakdown structures, Gantt and PERT charts, ඊළඟට cost estimates, ඔය වගේ දේවල්. මේ තියෙන්නේ work breakdown structure එකක් සහ ඒකෙම Gantt chart එක. මේවා අපිට Microsoft Project වගේ tools වලින් බොහොම ලීසියෙන් අඳින්න පුළුවන්. මේවා අපි ඉතින් ඔය scope and time management වලදී කතා කරමු. මේ තියෙන network diagram එක. මේ තියෙන work breakdown structure එක chart format එකේ. මේ project evaluation and review technique chart එක, PERT chart එක. ඊළඟට earn value මේවා අපි chapter 3 වලදී වෙනම කතා කරනවා. Project integration management වල chapter 4 වලදී කතා කරනවා. එතකොට මේ තියෙන multiple projects තියෙනකොට දැන්ට projects වල status එක මනින්න. එතකොට දැන් ගත්තොත් එහෙම මේ තියෙන මේක colors වලින් පෙන්නලා තිනවා. Black කියන්නේ major problems දෙනවා. White කියන්නේ going well. එතකොට එක එක areas වලින් එක එක projects දැන්ට තියෙන status එක අපිට මනින්න පුළුවන්. එතකොට දැන් මෙතනින් එහාට project management knowledge areas 9 තියෙන දේවල් සහ තව අමතර දේවල් අපි in detail කතා කරනවා. එතකොට මේ අපි කතා කරේ project management වලට තියෙන introduction එක. Okay, thank you.